කොච්චර පස්ත කිරුවා මේ මිනිහ පිළිගන්නේ නැහැ නේ මියගේ කාන්තාවට ලිංගික කතාවර කිරුවා කියන පීසි කියලා දුන්නේ නැද්ද මිනිහට ඔය කියන්න ඇති දේවල් වම ආරන්න අපි ළඟ තියෙන බෙහෙත් වර්ග ගැන එච්චර දරුණුවට අපි තාම මිනිහට සැලකුවේ නැහැ සර් එහෙනම් පීසි අපි අන්තිම වතාවට අහමු නේද මිනිහගෙන් ඇත්ත මොකද්ද බොරු මොකද්ද කියලා ඔව් සර් අහමු කියනවා බලන්න තමුසේ මියගේ කාන්තාවකට ලිංගික අතවර කරා නේද අනේ බුදු සර් මං එහෙම දෙයක් කරේ නෑ නෑ නේද ඒ කියන්නේ පිළිගන්නේ නෑ පිසි ලෑස්ති කරනවා ලාච්චුව මෙයාගේ ලාච්චුවට දාලා වහපුවාම ඇත්ත එළියට පට පට ගාලා අනේ සර් ලාච්චුවට නම් දාන්න එපා සර් ලාච්චුවට දැම්මොත් මං මැරෙයි ඒ කියන්නේ ලාච්චුවට දානවටත් බයයි නේද? තව වැඩ ඇතිනේ කරගන්න. ඊසි. එහෙනම් මේ මිනිහව අර කිඹුල්ල ගොඩාක් ඉන්න විල මැද තියෙන හිර කූඩුවට ගිහින් දානවා. ඒ කූඩුවට දාලා දොර වහලා ලොක් කරලා යතුරු විලට විසික් කරලා එනවා. එතකොට කූඩුව ඇතුළම මූව මැරිලා යයි. අන්න හරි සර්. අනේ සර් එහෙම කරන්න එපා සර්. මාව කිඹුල්ල කාලා මැරිලා යයි. තමුසේව කූඩුව ඇතුළට දාලා ලොක් කරලා යතුරු විලට විසි නොකරන්න තරම් සාධාරණ හේතුවක් තියෙනවද කියලා කියනවා බලන්න මට. පොයෝ මහත්තයෝ හේතුවක් ඕන තරම් තියෙනවා. හොඳයි. කියනවා බලන්න තමුසේව බේරලා අරින්න තරම් තියෙන සාධාරණ හේතු මොනවද කියලා. එක. ඔබතුමාට කිසිම අයිතියක් නැහැ මගේ පෞද්ගලික හුටපටවලට මේ විදිහට මගෙන් ප්‍රශ්න කරන්න. මොකක්? අපි දැන් මැන්නලා අවුරුදු 10ක් විතර වෙනවා. ඒ කාන්තාව මගේ බිරිඳ. මොන තරම් අමානුෂික ක්‍රියාවද තමුසේ කරලා තියෙන්නේ? මොන නීති පොතේ තියෙන්නේ කියනවා බලන්න තමන්ගේ මියගේ බිරිඳට ලිංගික අතවර කරන්න පුළුවන් කියලා නීතියක්. අපි බැඳ දවසේ ඉඳන් අවුරුදු 10ක් පුරාවටම යාගේ හැසිරීම ඔහම තමයි සර්. මගේ රාජකාරී කටයුත්ත කරගන්න ඉඩ දීලා එයා හැමදාම ඉන්නේ මැරුණා වගේ. ඇත්තටම මම ඒක දන්නේ නෑ සර් යා මැරිලාද හිටියේ කියලා. මේක එළියට දාගම් බා. පළයන් මං හැන්නේ. යේ 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 ඕ ඕ ඕ